හාමුදුරුවන්ගේ පහුගේ දවසල හුඟක් ආව චෝදනාව තමයි. චෝදනා කියන්නේ එන ඉල්ලීම ආවේ, කෑගහිල්ල ආවේ, බලයේ බෙදනයම අරෝමේවෑන් රටේ ඊලාම් ඇදිවෙයි, රට කැඩෙයි අරේමී කිය. ඒක තමයි එන්නේ හුඟක් වෙලා. නමුත් ඕගොල්ලෝ දන්නවා ඇත්තටම බල හවුල්කාරිත්වය හා බලය බෙදලා තියෙන හොඳම සංස්ථාව තමයි ශාසනය. අපේ ශාසනය තමයි බලය බෙදලා තියෙන එකට හොඳම එක්සැම්පල් එක ලංකාවේ. ඒ කියන්නේ මුළු සමස්ත ශාසනය බෙදලා තිබෙනවා මුලින්ම සියම්, අමරපුර සහ රාමාඤ්ඤ කියලා තුනකට. ඊට පස්සේ සියම් නිකාය කියන එක ඇතුලේ අස්ගිරිය, ඒ වගේම කෝට්ටේ සංඝ සභාව, කල්යාණ සාමාජික සංඝ සභාව, ඒ වගේම රුහුණු රට රුහුණු භික්ෂු සංඝ සභාව, ඒ වගේම රංගිරි දඹුලු සංඝ සභාව කියලා සියම් නිකායේ මල්ලතු පාර්ශ්වයට අදාළ සංඝ සභා 5-6ක් තියෙනවා පල්ලෙහාට. ඒවා ඒ පළාත්වල පිහිටලා තිබෙන ස්ථානගත කරලා තිබෙනවා. රාමාඤ්ඤ අමරපුර නිකායේ 20 ගණනක් තිබෙනවා පාර්ශ්ව චැප්ටර්ස්, ඒකක බල ව්‍යුහ, ඒකක කලාප ඕන එකක් කීත හැකි, කලාප ඕන පළාත් ඕන එකක් කීත හැකි. එහෙම බෙදලා තියෙනවා පල්ලෙහාට. රාමාඤ්ඤ නිකායෙත් එහෙම තියෙනවා. දැන් එතකොට බෙදලා එහෙම එතකොට වෙන වෙනම ඒ අය තම තමන්ගේ ශාසනික කාර්යභාරයන් කරනවා. දැන් මල්ලත්තු මහ විහාරේ නුවර තියෙන්නේ. දැන් නුවරට යන්න ඕනේ රුහුණේ හාමුදුරුවන්ට උපසම්පදා වෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රායෝගික ඉතා වැදගත් කාර්යයක් වන උපසම්පදාව නැමැති කර්මය කරන්න ඉස්සෙල්ලා යන්න ඕනේ කෙලිම නුවරට. දැන් එහෙම යන්න ඕනේ. දැන් රෝහණේ ඉන්න හාමුදුරුවන්ට එහේ උපසම්පදා කටයුතු ටික ඒ විදිහට කරගෙන ගියයි. ඒ මොකද්ද? මැදගත වෙලා තිබිච්ච මල්ලත්තට මැදගත වෙලා තිබුණු බලය අද ඒක විමැදගත කරලා තිබෙනවා, නැත්නම් හවුල්කාරීත්වයක් හදාගෙන. ඔයා ඔය උපසම්පදා කරන්න අපි මෙහෙ උපසම්පදා කරමු කියලා හවුල් වෙලා කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්න. හැබැයි ඒ කවුරුවත් සියම් අමරපුර සාමාන්‍ය නිකායවල කවුරුවත් හෝ අර පාර්ශකරු හෝ කවුරුවත් බුදුන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ශාසනයේ චතුරාර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකේ ෆිලොසොෆික පිළිබඳ විවාදයක් නැහැ. ඒ වගේ මේක මෙහෙමම සම්බන්ධ ලීඩර් නායකයා උත්තරීතර නායකයා සම්බන්ධව විවාදයක් නැහැ, බෙදුමක් නැහැ. ඒ කියන්නේ අපි පිළිගන්නේ, අපි පිළිගන්නේ එහෙම එකක් නැහැ. එයා ගැන ඒකීය භාවයක් තිබෙනවා, ඒකීය මතවාදයක් තිබෙනවා බුදුන් වහන්සේ ගැන සහ චතුරාර්ය සත්‍ය ගැන. හැබැයි ඒ බුදුන් වහන්සේට ගරු කරන්න සහ බුදුන් වහන්සේගේ දහම ගෙන යන්නට අවශ්‍ය කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අදාළ ප්‍රායෝගිකව ඉන්න මිනිසුන්, ඒ කියන්නේ වික්ෂු සමාජය ඒ කටයුතු වඩාත් හොඳින් කරගෙන යාම සඳහා බලහවුල්කාරීත්වයෙන් වැඩේ කරගෙන යනවා. ඒ නිසා ශාසනය වර්ණවත් වෙලා තිබෙනවා. සර්විස් එක වඩා හොඳින් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ශාසනික සේවය හොඳට කරන්න පුළුවන් වෙලා තිබෙනවා. කිසිම ගැහැටක් ශාසනයේ වෙලා නැහැ ඒ නිසා. මොනවාක වෙලා තියෙනවද? නැහැ. ඒ නිසා ඕගොල්ලෝ දක්වන දුඹුරු පාර සිවුර අඳිනවා ඒ අය. ඇහි බඹ බානවා සමහර අය. හිස බානවා ඒ විදිහට සමහර අය. ගොටු අත්ත භාවිත කරනවා සමහර අය. වටා අත්ත භාවිත කරනවා ඒ විදිහට සමහර අය. දැකලා තියෙනව නේද? සමහර අය සෙරප්පු පාවිච්චි කරන්නේ නැහැ. බලන්නකෝ. තම තමන්ට ආවෙන. ඒ වගේම සමහරට කුල සාධක වෙන්න පුළුවන්. ඒ කුල සාධකත් උන සමහර ඕනනම් ඒවත් ඉහිපත් ප්‍රතිමාරේ කර අනන්‍යතා. ඔවුනුන්ට අනන්‍යතා පෙන්නනවා. ඒවැ. ඒවත් පෙන්නගෙන ඉන්නවා. කිසිම කෙනෙක් චැලෙන්ජ් කරන්නේ නැහැ මල්ලත්තට අස්කිරියට. ඒ කියන්නේ චැලෙන්ජ් කරන්නේ නැහැ කියලා කියන්නේ අඩෝ අපිට කැල්ලක් ඕනේ කියලා කියන්නේ නැහැ. ප්‍රශ්නයක් වුණොත් එහෙම පල්ලෙහායින් පල්ලෙහා පරිදියේ යම් කිසි ප්‍රශ්නයක් වුණොත් එහෙම භික්ෂුවගේ ගෙන්නනවා. පිටදුවේ සිරිදම් මහාමුදුරුවන්ව පහුගිය දවස්වල ගෙන්නවා. එතකොට එයා මල්ලත්තට ගෙන්න ඕගොල්ලෝ දැකගින් නැදේ. ගෙන්නු. හැබැයි මල් පිටදුවේ සිරිදම් මහාමුදුරුවෝ සිය ධර්ම දේශනා කළා. ඒව කරගෙන ආයතනයක් හදලා තිනවා. ඒව හොඳට කරන සිවුරු අඳිනවා ඒ විදිහට. හැබැයි අර මූලයට හානියක් වෙන වැඩක් කළොත් එහෙම ඒක කේන්ද්‍රයට ගැට ගහලා තියෙන්නේ. එයාව ගෙන්නුවා. ගෙල් ලෙවල් ලා හිටම් මොනවද මේ කරන්නේ? ඕක අපේ මූලට ගැලපෙන්නේ නැහැ. ආදිවාසීන් ඒ කියන්න ඕන සාම්ප්‍රදායික කාරණා ටික කිව්වහම ඕකේ. රයිට්. ටටා බයි කියලා ගියා. ප්‍රශ්නයක් උනේ නැහැ. කාටවත් අතර මැදිහත් එන්න දුන්නේ නැහැ. නැහැ. ස්පාඤ්ඤය කැටලෝනියාවෙත් එහෙම තමයි. ස්පාඤ්ඤය කැටලෝනියාවෙත් එහෙම තමයි. ඒ කියන්නේ එහෙම දීලා තිබෙ එහෙම කරන්න කියලා නිදහස දීලා තිබෙච්ච හින්දා තමයි ආපහු ගන්නත් පුළුවන් වුණේ. තේරුණාද කියන එක? කැටලෝනියාව ආපහු අකුල ගන්න පුළුවන් වුණෙත් එහෙම දීලා තිබෙච්ච හින්දා. වර්ධරාජා පෙරුමාල් ආපහු ගලවන්න පුළුවන් වුණෙත් එහෙම පලාසභාව හරහා දීලා තිබෙච්ච හින්දා තමයි. නැත්තම් එහෙම ගන්න හම්බෙන්නේ නැහැ. ගියා ගියාමයි. ඒ නිසා දීම ගැනීමට බාධාවක් කරගන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. දීම විසින් යන්නේ නැති කරගන්න පුළුවන්. ගැළවිලා. ඒක තමයි ඇත්ත. ඒක තමයි උපායශීලී වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ අපේ හාමුදුරුවන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ එහෙම බියක් ඇති කරගත යුතු නැහැ. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් අපි කියන්නේ නැහැ ජාතිකත්ව අනුව බල බෙදන්නේ කියලා. සියලු හම්බන්තොට බෙදෙන බලයව තමයි උතුරටත් වෙන්නේ.
නේද? සංවර්ධන වැඩ කර ගැනීම සඳහා තමන්ගේ සංවර්ධන වැඩ සඳහා අවශ්‍ය කරන දිෂ්පාලන බලය පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් නැහැ. හැමෝම ඔන්නම් හම්බන් මේ උතුරු පළාතේ අය උත්සාහ කරන්න බස්නාහිර පළාත වගේ වෙන්න. බස්නාහිර පළාත ආර්ථිකත්වයෙන් සස්ත්‍රීකම පළාත ලංකාවේ. අපිත් බස්නාහිර වෙමු. එතකොට බස්නාහිරෙන් ගැලවෙන්න හදනවට වඩා බස්නාහිරට එකතු වෙන්න හදනවා. ඌව පළාතේ කල්පනා කරමු අපි බස්නාහිර පළාත වගේ වෙමුකෝ. මොකද එතන ගැට ගහින්න හදනේ. එතකොට රටේ ඒකීභාවය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. රටෙන් ගැලවෙන්න හදනවට වඩා එකතු වෙන්න තමයි එතකොට හදන්නේ. ඉතින් ඒ නිසා ආර්ථික වුමනා කාරණේ ප්‍රධානත්වෙහිලා ගනිමින් විශේෂ සංවර්ධන ඉලක්ක කරගෙන ඔවුනෝන්ගේ අනන්‍යතා ලක්ෂණ ජාතික ආගමික අනන්‍යතා තිබෙනවා. ඒ අය තේවැ ස්වාධීනව ඒ කටයුතු කිරීමටද හැකියාව නිදහස හා පිළිගැනීම අපි කාගේ පිළිගැනීම ලබා දෙමින් බලහවුල්කාරීත්වයකට සම්බන්ධ කරගන්න එක නරක නැහැ.